ඉන්දියාවේ නව දිල්ලි අගනුවර අධිබලපති බෝම්බයක් පුපුරා ගියා. සිද්ධිය වාර්තා වුණේ අද උදෑසන 10:17 පමණ. බෝම්බ ප්‍රහාරයෙන් 9 දෙනෙකු ජීවිතක්ෂය පත් වූ අතර තවත් 25 දෙනෙකු තුවාල ලැබුවා. නව දිල්ලි නුවර අධිකරණ ශාලාවක් ඉදිරිපිට බෝම්බේ පුපුරා යාමෙන් අනතුරුව දැන් එම ප්‍රදේශයේ පොලිසිය විසින් වටකොට තිබෙනවා. බෝම්බේ රැගෙන විත් තිබුණේ ගමන් බෑගයක බව පොලිසිය පැවසුවා. මාස 7ක් ඇතුළත නව දිල්ලි අගනුවරින් වාර්තා වූ දෙවැනි බෝම්බ ප්‍රහාරය මේ බව සඳහන්. සිරිටිය ප්‍රදේශයේ අත්පත් කරගන්නට සූදානම් සිටින ගඩාෆි විරෝධී ස්ටන්කාමින්ගේ හමුදා ලිබියාවේ මධ්‍යදරණී වෙල්ලපිට ප්‍රදේශයේ පුරා විශේෂ මුර සංචාර ක්‍රියාවට නංවා තිබෙනවා. දීව කාර්මිකයන් සහ වරාය සේවකයන්ද ගඩාෆි විරෝධී සටනට අලුතින්ම එක් වූ කණ්ඩායම් ලෙස හැඳින්වෙනවා. සිරිටිය නගර ආසන්නයේ කාන්තාර නගරයක් වූ බානි වාලිඩ් ප්‍රදේශයේ දරුණු සටන් පැවති බව සඳහන්. ත්‍රිපොලි අගනුවර ආසන්නයේ යුද හමුදාව විසින් සගවා තිබූ අවි ආයුධ රැසක් ස්ටන්කාමින් විසින් සොයාගෙන තිබෙනවා. මෙම ආයුධ තොගයට රොකට් විදන යන්ත්‍ර සහ බිම්බොම්බ විශාල වශයෙන් අයත් වූ බවත් වාර්තා වුණා. මේ අතර ජාත්‍යන්තර රතුකරු සංවිධානයේ පැවසුවේ ලිබියාවේ සේවය කළ විදේශීය ශ්‍රමිකයන් විශාල වශයෙන් අවතන් වී සිටින බවයි. මධ්‍යදරණී වෙරළබඩ සිබිබිලා වරාය ප්‍රදේශයේ අවතන් වී සිටින විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් ආහාර පාන සපයන්නට ජාත්‍යන්තර රතුකරු සංවිධානය පියවරගෙන තිබෙනවා. අවතන් වී සිටින විදේශීය ශ්‍රමිකයන් අතර වසර 10කට වැඩි කලක් ලිබියාවේ සේවය කළ අය සිටින බව සඳහන්. ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව වසර 10ක් ගත වෙද්දී නව මුහුණුවරක් ගෙන තිබෙනවා. නිව්යෝක් නුවර නගරාධිපති මයිකල් බ්ලුම්බර්ග් පැවසුවේ කිසිවෙකු සිතුවාට වඩා වැඩි වේගයකින් නිව්යෝක් නුවර දැන් යථාතත්වයට පත් වී ඇති බවයි. පසුගිය දස වසර ඇතුළත මෑන්හැටන් ප්‍රදේශයේ ජනගහනය දෙගුණ වී තිබෙන අතර ව්‍යාපාරික කටයුතු පෙර කවර දිනකටත් වඩා ඉහළින් සිදුවන බවත් නගරාධිපතිවරයා පැවසුවා. ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ අවධියේ එහි නගරාධිපතිවරයාව සිටි රූඩි ගුලියානෝ පැවසුවේ පෙරටත් වඩා දැන් නිව්යෝර්ක් නුවර ශක්තිමත් වී තිබෙන බවයි. ලොව සුපිරි ගායක මයිකල් ජැක්සන්ගේ හදිස්සි මරණය සම්බන්ධයෙන් අනියම් මිනිමැරුම් චෝදනා ලැබ සිටින කොන්රඩ් මරේට එරෙහි නඩු විභාගය හෙට ලොස් ඇන්ජලිස් නුවරදී යළි ආරම්භ වීමට නියමිතයි. වෛද්‍ය මරේ මෙතෙක් පවසා තිබුණේ තමා මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි. හදිස්සි මරණයට ලක්වන විට මයිකල් ජැක්සන් ලොව අංක එකේ සුපිරි ගායකයාව සිටි අතර 50 වියේ පසු වුණා. කලින් පැවති නඩු වාරවලදීද ජැක්සන් පවුලේ සමාජිකයන් සියල්ලම පාහේ අධිකරණයේ වෙත පැමිණ සිටියා. මිනිසා සඳ ජයගෙන වසර 40ක් ගත වෙද්දී ඇපලෝ අභ්‍යවකාශ යානා මගින් සිදු කළ සඳ ගමන් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්නට ඇමරිකාවේ නාසා ආයතනය ඉදිරිපත් වී සිටිනවා. වසර 2ක් තිස්සේ සඳ මත ගවේෂණයන්හි නිරත වී සිටින නාසා ආයතනයේ චන්ද්‍රයානයෙන් පසුගිය මාස 2ක් ඇතුළතගත් ඡායාරූප දැන් ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා. ඇපලෝ අභ්‍යවකාශ ගමින් සඳ මත පිට තැබූ පාසතහන් මේ ඡායාරූපවලට ඇතුළත් වී තිබෙනවා. පසුගිය ජුනි මාසයේදී නාසා ආයතනය වසර 26ක සිය අභ්‍යවකාශ ගමන් පිළිබඳ වැඩසටහන නවතා දමන්නට පියවර ගත්තා. එංගලන්තයේදී දිගින් දිගටම පරාජය උරුම කරගන්නා ලෝක ශූර ඉන්දිය කණ්ඩායමට තවත් පරාජයක අමිහිරි වේදනාවන් අත්විඳින්නට ඊයේ සිදු වුණා. ඒ එංගලන්තය සමග පැවති දෙවන එග්න තරගයේ කඩුලු 7කින් පරාජය වීම නිසා එංගලන්තයේ සදම්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවති එංගලන්ත ඉන්දියා දෙවන එක්දින තරගයට වර්ෂාව ඇදහැලීමේ හේතුවෙන් ඉනිමක් 5/23කට සීමා වුණා. තරගයේ කාසි වාසි දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටියා කුක් පළමුව පන්දුට පහර දෙන්නට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා. ඉන්දියාව නියමිත 5/23 අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 187ක් රැස් කළා. පාතිව් පටේල් ලකුණු 28යි. අජුන් කියා රෙහනේ ලකුණු 54ක් රැස් කළා. රාහුල් ද්‍රාවිඩ් ලකුණු 32ක් සහ සුරේෂ් රේනා ලකුණු 40ක් රැස් කළා. පන්දු යෙවීමේදී ටිම් බ්‍රෙස්නන් සහ ග්‍රෑම් සෝන් අතරේ කඩුලු තුන බැගින් බෙදී ගියා. ලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකින් 5/22යි එක් පන්දුවක් අවසානයේ අඩුලු තුනක් පමණක් දැවි ලකුණු 188ක් ලබාගෙන තරගයේ ජයගත්තා. අගනා ඉනිම ක්‍රීඩා කළ ඇලිස්ටයාක් පන්දු 63කදී නොදෙවි ලකුණු 80ක් රැස් කළා.